රටම කතා කරන චින්න ගැන තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කල් හැමෝම දැක්කේ චින්නගේ දස්කම් විතරයිනේ. අපි දැන් චින්නගේ පෞද්ගලික විස්තර ටිකකුත් දැනගමු. ඇයගේ පෞද්ගලික විස්තර සඳහන් කළේ මෙන්න මේ ආකාරයට. මගේ නම W.A. තිනේශිකා නිසල්යා. මම ඉන්නේ කඩවත. එපදුනේ 2014 8/22. මගේ තාත්තා නිහාල් සිසිර මාළු වෙළඳාම තමයි කරන්නේ. අම්මා සමන්ති විජේරත්න රැකියාවක් කරන්නේ නැහැ. මට මල්ලි කෙනෙක් ඉන්නවා පසිඳු හඳනෙත්. දැනට මම කිරිබත්ගොඩ විහාර මහදේවී බාලිකා විද්‍යාලයේ 9 වසර ඉගෙන ගන්නවා. කොහොමද චින්නා මෙච්චර ලස්සනට නටන්න පුරුදු වුනේ? පුංචි කාලේ ඉඳන්ම මම නර්තනය ඉගෙන ගත්තා. පාසලේ 2 වසර ඉඳන් ජිම්නාස්ටික් කළා. මුලින්ම ධනුෂ්ක සර්ගෙන් තමයි නර්තනය ඉගෙන ගත්තේ. උදාර සර්ගේ මුලදීම ජිම්නාස්ටික් ඉගෙන ගත්තා. මම දැන් ලලිත් පැරකුම් සර් යටතේ නැටුම් හදාරනවා. ලලිත් පැරකුම් සර් තමයි මේ තරඟය තුළ මගේ ගුරුවරයා වුණේ. ජින්නා මීට කලනොත් මේ වගේ තරඟවලට ඉදිරිපත් වෙලා තියෙනවද? පාසල් තරඟ ගොඩකට ඉදිරිපත් වුණා. අවුරුදු ගණනක් පිටපිට නැටුම්වලනුයි ජිම්නාස්ටික්වලනුයි 1. ඕල් සිලෝන් චැම්පියන් වුණා. දෙරණ ලිටිල් ස්ටාර් තරඟයේ නර්තනයේ අංශයට ඉදිරිපත් වෙලා අවසන් 48 දෙනා අතරටත් ආවා. ඔබගේ ගෝල බාලයන් අතර ජින්නා සුවිශේෂී කෙනෙක් වුණේ කොහොමද? මම නර්තන ආචාර්යවරයෙක් විදිහට කටයුතු ආරම්භේ මීට අවුරුදු 11කට විතර කලින්. මේ වන විට මගෙන් ගෝලෝ 20,000ක් පමණ බිහි වෙලා තියෙනවා. දෙරණ සිටි ඔෆ් ඩාන්ස් 2016 කිරුල දිනු රේඛානිත් මගේ ගෝලයෙක්. හැබැයි එදා මෙදා තුර මගෙන් බිහි වූ ගෝලයන් අතර චින්නා සුවිශේෂී කෙනෙක්. හිරු නාලිකාව තමයි මට ඇයට නර්තනයෙන් ඔසවා තබන්න අවස්ථාව ලබා දුන්නේ. ඇය මාත් එක්ක නර්තන කටයුතු පුහුණු වෙද්දී මේ තරඟයෙන් ඇය ඉහළටම යන බව මට තේරුණා. ජනප්‍රියත්වයට දක්ෂතාවයකට වගේම නමත් බලපානවා. තිනේශිකා කියන්නේ නමයි. ඇය ජිම්නාස්ටික් වලටත් දක්වන දක්ෂතාවය දෙකම ගැන හිතලා තමයි මම ඇයට චින්නා කියලා නම යෙදුවේ. මම හිතන විදිහට අද චින්නා ලංකාවේ වගේම විදේශ රටවල ජනප්‍රියයි. චින්නා තුළ ඔබ දකින සුවිශේෂීතා මොනවාද? ඇයගේ විශේෂ දේ තමයි ඕනෑම දෙයක් ඉතාම පහසුවෙන් ග්‍රහණය කරගත හැකිවීම. ඒ වගේම ඕනෑම දෙයකට ඇය බය නැතුව ඉදිරිපත් වන කෙනෙක්. ඒ වගේම හරිම විනයානුකූල දරුවෙක්. තවමත් අධ්‍යාපනය ලබන චින්නා තමන් ලැබූ ජයග්‍රහණය ගැනත් අනාගත අපේක්ෂාවන් ගැනත් අපිත් එක්ක මේ විදිහට කියා සිටියා. ඉගෙනගෙන කවදහරි නර්තන කථිකාචාර්යවරයක් වෙන්නයි මම කැමති. හැබැයි ජිම්නාස්ටික් නවත්තන්නෙත් නැහැ. ජින්නා බොහෝ දුෂ්කරතා මැද ජීවිතේ ජයගත්තු දැරියක්. ඇය මේ ජයග්‍රහණයට උදව් කළ විශාල පිරිසක් සිටිනවා. මේ වෙලාවේ ඒ හැමෝටම ස්තුති කරන්නත් චින්නා අමතක කළේ නැහැ. ආසියානු මාධ්‍යාලයේ සභාපති රෙනෝද සිල්වා, විරාජ් වැලිවත් යන මහත්තුරු වගේම ටොලමි දමිත් යන අයත් ඇය ගෞරවයෙන් යුතුව සිහිපත් කළා. තරඟය පුරාවට ඇයට නන් අයුරින් උපකාර කර තව අය බොහොමයක් සිටිනවා. ඇය ඔවුන්වත් ගෞරවපූර්වකව සිහි කරන්න අමතක කළේ නැහැ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා, ගම්වාසීන් විදුහල්පතිනිය අනෝමා ශමාලි අබේරත්න ඇතුළු පාසල් ගුරු සිසු සියලු දෙනා වගේම විදෙස් රටවල පදිංචි ශ්‍රී ලාංකිකයනුත් ඒ අතර වෙනවා. මේ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන බවයි කතා බහ නිම කරන්නට කලින් චින්නා අප සමග ප්‍රකාශ කළ සිටියේ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ කැනල් NSK YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.